ආයිබෝවන් උණුසුම් පුවත් ලදසනින් අරන්ගෙන අපේ YouTube channel එකට සාතරයෙන් පිළිගන්නවා උපුටා ගැනීම ප්‍රසිද්ධ වෙබ් අඩවියකිනේ ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වසංගත රෝගී තත්ත්වය මර්ධනය කිරීම සඳහා ඉන්දිය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත රැගෙන ඉන්දිය ගුවන් සේවයේ ගුවන් යානයක් හෙට දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන බව ඉන්දිය ගුවන් සේවයේ කටුනායක ගුවන්තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා ප්‍රකාශ කර සිටිනවා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර ඇති මෙම එන්නත ඉන්දියාවේ බොම්බායේ පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබනවා. ඉන්දිය ගුවන් සේවයේ AI 281 දරන මෙම ගුවන් යානය මුලින්ම ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත් වී බොම්බායේ ගුවන් දොටුපළ වෙත පැමිණීමට නියමිතයි. එතැන් සිට මෙම එන්නත්තොගය මෙම ගුවන් යානයට පටවා ගැනීමෙන් පසුව හෙට දහවල් 11ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට සැලසුම් කර ඇති බවයි ඉන්දිය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා සඳහන් කර සිටියේ. එහෙත් මීට පෙර මෙම ගුවන් ගමන් ඉන්දියාවේ නවදිල්ලි සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ශ්‍රිජු ගුවන් ගමනක් ලෙස ක්‍රියාත්මක වන්නකි. මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත්තොගය කිලෝග්‍රෑම් 1323ක බලකින් යුතු බවද ගුවන් යානය තුළද විශේෂ ශීතකරණ පහසුකම් යටතේ මෙම එන්නත්තොගය ගබඩා කර රැගෙන පැමිණෙන අතර මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සැනින් එම එන්නත්තොගය කටුනායක ගුවන් තොටුපළ ගුවන් ගැල්ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කර සිටියා. මෙම ගුවන් යානයෙන් මෙම එන්නත්තොගය අමතරව තවත් ගුවන් මගින් 20 දෙනෙකුද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට සූදානම් වී සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම එන්නත්තොගය එදිනම ගුවන් ගැල්ගම්මානයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ගබඩා භාර නිලධාරීන් වෙත නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවද ඉන්දිය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් මහතා වැඩිදුරටත් පවසා තිබේ.